සක්වල සොහරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ 67 වෙනි අදියර පැවැත්වුණා. ඒ රත්මල්ගහවැව මහවිද්‍යාලයේදී රත්මල්ගහවැව මහවිද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සොහරු පන්ති කාමර උපකරණ ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. රටේ තියෙනවා බරපතල අර්බුදයක්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රුපියල් අර්බුදයකුත් තියෙනවා ඩොලර් අර්බුදයකුත් තියෙනවා. රුපියල් අර්බුදයට ඩොලර් අර්බුදයට විසඳුම දෙන්න පුළුවන් කාටද? ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මම ඔබට කියන්නේ රුපියල් අර්බුදයට ඩොලර් අර්බුදයට විසඳුම් දෙනවයි කියන හැම දෙනාම මේ බලයක් නැතුව ඉන්න කාලේ Tamange වැඩ පෙන්වන්න ඕන. Tamange හැකියාව පෙන්වන්න ඕන. මම අභියෝග කරනවා. මේ රටේ දේශපාලන ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් නම් බලයක් නැතුව රට පුරාවටම අපි වගේ වැඩක් කරලා පෙන්වන්න. එහෙම කරන්න නැහැ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න වුමනාවකුත් නැහැ. අද අපේ රටේ ජනාධිපතිවරයා ඉල්ලුම් කරනවා අයවැන්දුන්නු මුදලටත් වැඩිය එයාට තව ලක්ෂ 2000ක් ඕනෙලු. විදේශ සංචාරය ඇතුළු අනෙකුත් වියදම් සඳහා. එතකොට ඒ වියදම් වලට ලක්ෂ 2000ක් යනකොට ඇයි අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් සූරු පන්ති කාමර ගොඩනගන වැඩසටහනක් මේ රජයට නැත්තේ? ජනාධිපතිවරයාට වෙන් වෙනවා අමතර ලක්ෂ 2000ක්. ඔහුගේ විදේශ සංචාරය ඇතුළු වෙනත් වියපැහැදම් වලට ඔබ සියලු දෙනාම හැම පුද්ගලෙක්ම ලක්ෂ 12ක නායකාරයෙක් බවට අදපත් වෙලා. මොකක්ද විසඳුම? විසඳුම බොහොම පැහැදිලි. රටට සල්ලි ඕන. රටට රුපියලුත් ඕන. රටට ඩොලරුත් ඕන. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.